අයබවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රටම ඇරෙයි. පොලිසිය ජනතාවගේ හැසිරීම ගැන විමසිල්ලෙන්. සංචරණීය ලිහිල් උනත් ජූලි 5 වනදා තෙක්ම විශේෂ මාර්ගෝපදේශ මාලාවක්. මාසිකට පස්සේ රට ඇරුණත් පළාත් අතර ගමනාගමනය සපුරා තහනම්. කොරෝනා පොකුරේ ඊයේ අඩුවක්. තහවුරු කළ මරණත් 47ක්. ගෑස් මිලෙහි වෙනසක් නැහැ. ආණ්ඩුව තීරණය කරයි. හොර ක්‍රෙඩිට් කාඩ් වලින් ඔන්ලයින් වංචා කළ 4ක් පොලිස් දැලේ. කොරෝනාව මඩින්න චීනය බිලියනයකට එන්නත ගසයි. අද අලුයම 4ට සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. අද දිනේදී නිරන්තරයෙන්ම මෙම නිර්ණායක වලට කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට පොලිස් නිලධාරීන් මාර්ගයට යොදවලා තියෙනවා. ඒ වගේම පාමුර සංචාර, යතුරුපැදි සංචාර, ජංගම සංචාර යොදවා තිබෙනවා මේ ගැන පරීක්ෂා කිරීම සඳහා. ඒ නිසා මෙම සෞඛ්‍ය උපමාන වලට අනුව කටයුතු කරන්න නැවත වරක් සංචාරණ සීමා ඇතිවන තත්ත්වයක් වළක්වා ගැනීමට සියලු පියවර ගැනීම හැම දිනාගේම යුතුයකමක් සහ වගකීමක් වෙනවා. සංචරණ සීමා ලිහිල් කරද අද සිට ලබන මස 5 වනදා දක්වා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ නිකුත් කළා. බස්නාහිර සහ සිසු පළාත්වල මාර්ගෝපදේශ එහි වෙන්වෙන්ව දක්වා තිබෙනවා. සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සීමාවන් මෙන්ම බස්නාහිර පළාතට පමණක් සිදු කරන ඇතැම් සීමාවන්ද ඊට ඇතුළත්. ඒ අනුව දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගැනීමෙන් සිදුවන ක්‍රමෝපායික සැලැස්මකට අනුව දිස්ත්‍රික් වර්ගීකරණය කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ දිස්ත්‍රික්කවල සංචරණ සීමා ලිහිල් කිරීම හෝ දැඩි කිරීම එම සැලැස්මට අනුව සිදු කරනු ඇති. බස්නාහිර පළාත තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන අතර සිසු පළාත්වල එය ක්‍රියාත්මක වන්නේ ආසන ධාරිතාවෙන් 50%කට යටත්වයි. ආයතන රැසීම් බස්නාහිර පළාතේ පැවැත්වීමට අවසර නොලැබෙන අතර අත්‍යවශ්‍ය නම් සෙසු පළාත්වල 10 දිනකට සීමා කරමින් එය පැවැත්විය හැකි. වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය බස්නාහිර පළාත තුළ පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ. සෙසු පළාත්වල අත්‍යවශ්‍ය නම් පමණක් 25 දිනකට සීමා කරමින් එය පැවැත්විය හැකි. කර්මාන්ත විශේෂ ජෛව ආරක්ෂිත බුබුලක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි. මූල්‍ය ආයතන හා බැංකු විවෘතව පවතින අතර ඕනෑම අවස්ථාවක සම්පූර්ණ ගණදෙනුකරුවන් සංඛ්‍යාව 10 නොයෙක්ම යුතු වෙනවා. එලිමහන් වෙළඳාම හා සතිපොළ පළාත් පාලන ආයතන මගින් බලාත්මක කරන දැඩි සීමාවන් යටතේ විවෘතයි. ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින්නේ තොග වෙළඳාම සඳහා පමණයි. පදික වෙළඳුන්ට බස්නාහිර පළාතේ වෙළඳාම් කිරීමට අවසරින් නොලැබෙන අතර ලියාපදිංචි වෙළඳුන්ට සෙසු පළාත්වල එම කාර්යයේ නිරත විය හැකියි. වෙළඳ සැල් හා බේකිරිවලට උපරිම වශයෙන් එක්වරකට ඇතුළු කරගත හැකේ ගණදෙනුකරුවන් 3 දෙනෙකු පමණයි. සුපිරි වෙළඳ සැල්වල ධාරිතාවෙන් එක්වරකට 25%ක් ලෙස පාරිභෝගිකින් ඇතුළත් කරගත හැකි. සාප්පු සංකීර්ණ සෙසු පළාත්වල විවෘතව පැවතියද බස්නාහිර පළාත තුළ තවදුරටත් වසාත වෙනවා. ලිබඩු ඉදිකිරීමේ ද්‍රව්‍ය වෙළඳ සැල් විවෘතව පවතින අතර රූපලාවන්‍යාගාර හා සැලොන් විවෘතව පවතින අතර වරකට සේවය ලබා දිය යුත්තේ එක් අයෙකුට පමණයි. නිමි ඇඳුම් වෙළෙන් සැල් බස්නාහිර පළාතේ වසා තැබෙන අතර සෙසු පළාත්වල 25%ක ධාරිතාවකින් යුතුව එය පවත්වාගෙන යා හැකි. අධිකරණවල සිදුකරන්නේ හදිසි හා අත්‍යවශ්‍ය කාර්යන් පමණයි. වැඩිහිටි හා ළමා නිවාසවලට මෙන්ම බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම් වනවා. දිවාසුරුකු මධ්‍යස්ථාන 50%ක ධාරිතාවෙන් පවත්වාගෙන යා යුතුයි. ක්‍රීඩා ක්‍රියාකාරකම්වලදී තනිව පුහුණුවීම සඳහා අවසර හිමි වෙනවා. සාමූහික ක්‍රියාකාරකම් සඳහා අවසර හිමි නොවන අතර ව්‍යායාම මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාකාර හා පිහිනුම් තටාක වසා තැබෙනවා. මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර මනාලයා හා මනාලි ඇතුළු 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවාහ ලියාපදිංචි කළ හැකි. අවමංගල්‍යයකදී දේහයක් මුදාහැර පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතු වෙනවා. ඒ සඳහා සහභාගි විය හැක්කේ පුද්ගලයන් 15 දෙනෙකුට පමණයි. ගෘහස්ථ හා ආගමික උත්සවවලට අවසරය හිමිවන්නේ නැහැ. පූජනීය ස්ථාන, පුස්තකාල, සිනමාහල් හා කෞතුකාගාර වසා තැබෙනවා. සැනකිලි, සංගීත සංදර්ශන, උද්‍යාන, වෙරළ හා ගංගා ඉවුරු වසා තැබෙන බවයි අදාළ මාර්ගෝපදේශවල සඳහන් වන්නේ. අවන්හල් වසා තැබෙන අතර අන්තර්ජාලය හරහා ලබා ගන්නා ඇනුම් හා බිදාහැරීම් සිදු කිරීමට පිටතට ආහාර රැගෙන යන අවන්හල්වලට අවසර හිමි වෙනවා. සම්භාෂණ පැවැත්වීම සඳහා අවසර හිමිවන්නේ නැහැ.
පබ් සහ බාර් රාත්‍රී සමාජ ශාලා කැසිනෝ සහ ඔට්ටු මධ්‍යස්ථාන ස්පා හෝටල් මෙන්ම විවේකාගාර වසා තිබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ මාර්ග උපදේශ මාලාවේ දැක්වෙන්නේ. මාසයක් පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව තම අත්‍යවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා නගර වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. අපි කොළඹ අවට සංචාරක යෙදෙන අද උදෑසනම පිටත් වුණා. අපිට දකින්න ලැබුණා මේ සංචාරය ඇතුළතදී ජනතාව තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න පාරට බැහැලා ඉන්නවා. ඒ වගේම රථවාහන විශාල ප්‍රමාණයක් මාර්ගයේ ධාවනය කරනවා. හැබැයි අපි දැක්ක හොඳ දෙයක් තමයි බොහෝ පිරිසක් නිරෝධායන නීති අවංකව අනුගමනය කරන හැබැයි ඒ අතරේ තවත් සුළු පිරිසක් ඉන්නවා තාමත් මේ තරම් තත්වයක් තියෙද්දි තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැති කට්ටිය තමන්ගේ මාස්ක් එකවත් හරියට පැළඳ ගන්න නැති මිනිස්සු අපිට දකින්න හැකියාව ලැබුණා. ඉතින් ඒ අතරේ වෙළඳසැල් බොහොමයක් විරුද්ධ කළ දින ආකාරය අපිට දකින්න හැකියාව ලැබුණා. ඒත් එක්කම බැංකු ඉස්සරහා ජනතාව නිරෝධායන නීති අනුගමනය කරමින් පෝලිමට පිළිවෙලට ඉන්න ආකාරයත් අපිට දකින්නට හැකියාවක් ලැබුණා. අපි තවදුරටත් සංචාරය කරනවා තවත් තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබ වෙත ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව නගර වෙත පැමිණෙන ආකාරය අප ප්‍රාදේශීය වාර්තාකරුවන්ට අපට වාර්තා කළා. කෙසේ වෙතත් වෙනදා තරම් නගර ජනාකීර්ණ නොවන බවයි ඔවුන් සඳහන් කළේ. ගාල්ල නගරයටද සැලකිය යුතු පිරිසක් පැමිණියද පොදු ප්‍රවාහන සේවා භාවිතය අවම වීම විශේෂත්වයක් ලෙස දකින්නට ලැබුණා. දුම්රිය මගින් ගේන්ද අඩුවක් දකින්නට ලැබෙනවා. කාර්යාල සේවකින්ට කොළඹලා පැමිණීමට බස් රථ හෝ දුම්රිය නොමැති වුවද අධික මුදලකට කොළඹට මගින් ගෙන යන බස් රථ ක්‍රියාත්මක බවයි මගින් චෝදනා කරන්නේ. සංචරණ සේවා ලීල් කිරීමෙන් පසු කුරුණෑගල නගරයටද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔවුන් කටයුතු කරන ආකාරයයි දැකගත හැකි වුණේ. මසකට පසු සංචරණ සීමා ලිහිල් කරද වවුනියාව නගරයට අද දිනේදීත් සැලකිය යුතු පිරිසක් පැමිණ නොසිටි බව අප වාර්තාකරුවන් පවසනවා. කෙසේ වෙතත් නගරයේ සීලු කඩසාප්පු හා වෙළඳසැල් උදෑසනින්ම විවෘත කර තිබුණා. මේ අතර නුවරලී දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ ග්‍රාම සේවා සම්පහක් අද අලුයම සිට හුදකලා කර තිබෙනවා. කරුඳබඩ, හපුගස්තලාව, වීරපුර, බෙරමාන දකුණ හා පහළ ගොරකොය එසේ හුදකලා කර ග්‍රාමලිතාරි වසම් වෙනවා. දිස්ත්‍රික්ක 12ක තවත් ග්‍රාම සේවා වසම් 24ක් අද උදෑසන 4 සිට හුදකලා කරනු අතර දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 82ක් හුදකලා බව නිදහස් කර තිබෙනවා. මේ අතර රටපුරා සියලු තැපල් ස්ථාන අද සිට යළි සේවා ආරම්භන බව තැපල් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වුවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවා තවදුරටත් තාවකාලිකව ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පෑලිකුඩ මැනින් තොග වෙළඳ සංකීර්ණයද විවෘතව පවතිනවා. ප්‍රදේශ රැසකින් එළවලු තොග ලැබී තිබුණා. පළතුරු සහ කුළුබළු වෙළඳසැල්ද විවෘත කර තිබෙන අතර පාරිභෝගිකයින් විශාල පිරිසක් පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. එළවලු මිල තරමක් ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පැවසුවේ. පෑලිකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘතව පැවතියද පාරිභෝගිකයින්ගේ අඩුවකුයි දකින්නට ලැබුණේ. මාසයකට ආසන්න කාලයක් මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා තහනම අද අලුයම ඉවත් කෙරුණත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි. අද අලුයම 4 සිට 23 වනදා රාත්‍රී 10 දක්වා දුම්රිය 34ක් ධාවනයට එක් කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අද උදැසන දුම්රිය 23ක් ධාවනය වූ බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මහජනතාවගේ පහසුව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයද සිය සේවාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. දුරගමන් යන්න කිසිදු හේතුවක් නිසාවත් මධ්‍යම බස් රථ කාර්යාලයට පැමිණෙන්න එපා. කිසිදු බස් රථයක් එමගින් ආරම්භ වීමක් සිදු වන්නේ නැහැ. ඒ වගේම මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අත්‍යවශ්‍ය රාජකාරණ සඳහා පැමිණෙන නිලධාරී මහත්මාත්මගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදවලා තියෙන බස් රථ කිසිදු සීමාවකින් තොරව අඛණ්ඩව ඉදිරියට අපි ධාවනය කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන් උපදෙස් දීලා තියෙන ආකාරය අනුව තම ඩිපෝ බල ප්‍රදේශය තුල පිහිටි ග්‍රාමීය ජනතාවට තම පදිංචි ස්ථාන සිට ආසන්නම නගරයට පැමිණෙන්න අපි ප්‍රවාහන පහසුකම් යම් සීමිත ප්‍රමාණයකින් ලබා දෙනවා. ඒ වගේම අපි සේවක කණ්ඩායම් දැනුවත් කරලා තියෙන්නේ මුඛාවරණයක් නොපැළඳ පැමිණෙන කිසිදු අය බස් රථයට නංවා ගන්න එපා. රජයේ විසින් ජනතාව දැනුවත් කර තිබියදීත් පළාත් අතර ගමනාගමනය සඳහා ජනතාව රැස්ව සිටියත් ඒ සඳහා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ.
පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඊයේ දිනේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ තහවුරු කරගත් මරණ සංඛ්‍යාවද අඩු වී තිබෙනවා. ඊයේ හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2028ක් මරණ සංඛ්‍යාව 47ක්. ඊයේ දිනේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 307ක්. කොළඹින් 302 දෙනෙකු, කළුතරින් 253 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 166 දෙනෙකු හඳුනාගත් අතර මඩකලපු දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් සංඛ්‍යාව 130ක්. ඒ සමග මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 239689 දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 35,766 දෙනෙකු රෝහල්වල සහ අතරමැදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුවලපු සංඛ්‍යාව 201,389ක්. ඊයේ තහවුරු කරගත් කොරෝනා මරණ 47න් 20 දෙනෙකු කාන්තාවන්. මියගිය අයගෙන් 40 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි අයයි. මේ අතර කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළද සාර්ථකව අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනේද මධ්‍යස්ථාන රැසකදී එන්නත් ලබා තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 14,37,112. 442,657 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබා තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුටද දෙවන මාත්‍රාව 372,158 දෙනෙකුටද ලබා තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 110,453 දෙනෙකුටද දෙවන මාත්‍රාව 14,301 දෙනෙකුටද ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වෙනවා. අද පැවති පක්ෂනායක රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන්නේ. එම රැස්වීමෙන් අනතුරුව පක්ෂනායකින් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අනිද්දා දිනේ කතානායකතුමායි ඔක්කොම දැනුම් දුනා හිටපු අගමැතිතුමා දිවුරුම් දෙන්න එනවා කියලා. පක්ෂෙන් පත් කරලා එතුමා එනවනේ. ආවට පස්සේ බලමු. ඔබතුමාලට සායක පල කරයිද විපක්ෂයේ වාඩි? අපේ ආණ්ඩුවේ නෙමෙයි. ඔබතුමාලගේ පොඩි පොඩි පක්ෂවලට මේ මොකද මේ ආණ්ඩුව ඇතුළෙම සරදම් කරන්නේ? ඒක පක්ෂවල අදහස් තියෙනවනේ සභාග ආණ්ඩුවක් වුණා. ඒවා ඉතින් සාකච්ඡා කරමින් निराකරණය කරගෙන රජයක් ඉස්සරහට යනවා. මේ මහා අභියෝගයක්නේ තියෙන්නේ ලෝක ආර්ථිකය, ජාතික ආර්ථිකය. ඒ හරහා ගමන් කරනකොට විවිධ නීති රීති වෙනස්කම් ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් සාකච්ඡා වෙමින් ඉස්සරහට යනවා. 22 ඉදිරියේදී විශ්වාස මංග යෝජනා බාර දෙනවා කියලා තමයි ප්‍රකාශයට පත් වෙලා තිබුණේ. මම හිතන්නේ ඒගොල්ලන්ගෙන් අහන එක වඩාත් හොඳයි. මම ඒ ගැන ගොඩක් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඒක සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමදී මොකක් හරි නැහැ. එහෙම විශේෂ සාකච්ඡාවක් සිද්ධු වුණේ නැහැ. ඉතින් පක්ෂක කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් අයිතියක් තියෙන එක සාමාන්‍ය දෙයක් කියලා සලකන්නේ. එඩ අපි සාකච්ඡා කරන්න යන ඉඩම් සම්බන්ධව ලෑන්ඩ් ඇක්විසිෂන් ඇක්ට් එකක් තියෙනවා. ඒ වගේ ශ්‍රී ලංකා ලෑන්ඩ් ඩෙවලොපර් කෝපරේෂන් එකකම සාකච්ඡා කරනවා. ආණ්ඩු පක්ෂයේ අජෝබන් මෝෂන් එකක් තියෙනවා. 23 වෙනිදා මූල්‍ය සම්බන්ධව සාකච්ඡා තියෙනවා. එදා විපක්ෂයේ යජමන මෝෂන් එකක් තියෙනවා. මේක සාකච්ඡා කරගත්තේ. ඔබතුමාලගේ විශ්වාසමංග යෝජනා කවද්ද කියන්නේ? ඒක මේකෙන් සාකච්ඡා කරන්නේ නැහනේ. ඒක සාකච්ඡා කරන්නේ විපක්ෂයේ. විපක්ෂයේ අද ගෲප් මීටින්ග් තියෙනවා. හවස ඒක සාකච්ඡා කරා. ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ රැසූ අමාත්‍ය අනුකමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගෑස් මිල ඉහළ දැමිය යුතුද නැද්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය අනුකමිටුවක පත් කෙරුණේ පසුගියදායි. ස්ප්‍රස්බර්න් නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදු වූ හානිය සොයා බැලීමට පැමිණි ජගත් සංවිධානයේ පරිසර නියෝජිතයින් තොරතුරු එක් රැස් කරමින් සිටින බව වාර්තා වනවා. ඊයේ දිනේදී නෞකාව ගිනිගත් මුහුදු ප්‍රදේශය වෙත ගිය මෙම නියෝජිත පිරිස නෞකාව හා ඒ අවට ප්‍රදේශය නිරීක්ෂණය කර තිබෙනවා. පැය තුනකට ආසන කාලයක් ඔවුන් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රැඳී සිටි අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන්ට ඊට එක්ව තිබෙනවා. මෙම නියෝජිත පිරිස උස්වැටකෙයාව ප්‍රදේශයේ වෙරළ තීරය නිරීක්ෂණය කිරීමට තෙක් වුණා. තවත් සතියක පමණ කාලයක් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විශේෂඥයන් මෙරට රැඳී සිටිමින් නෞකාවෙන් සිදු වූ පාරිසරික හානිය පිළිබඳ සොයා බැලීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. මේ අතර දිවයිනේ විවිධ ස්ථානවලින් වෙරළට ගොඩ ගසා තිබූ සමුද්‍ර ජීවීන් ඊයේ දිනේද දකින්නට ලැබුණු බව වාර්තා වනවා.
වංචා සහගත ලෙස ක්‍රෙඩිට් කාඩ් මගින් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ගෙන්වාගත් චීන ජාතිකයෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාජ්‍ය ක්‍රෙඩිට් කාඩ් පත්තෝගයක්ද සමගයි. ගල්කිස්ස ප්‍රදේශයේදී මෙම හතර දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඔන්ලයින් ආයතනය කරන ලද පැමිණිල්ලකට අනුවයි. මොවුන් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ බිල දී ගැනීමේදී සිය ක්‍රෙඩිට් කාඩ් පතේ තොරතුරු ලබා දෙනවා. එම අවස්ථාවේ මුදල් තිබෙන බවයි සඳහන් වන්නේ. එහෙත් ඉන් ටික වේලාවකට පසුව දත්ත පද්ධතිවල සටහන් වන්නේ අදාළ ක්‍රෙඩිට් කාඩ් පත්වල කිසිදු මුදලක් නොමැති බවයි. මෙම වංචාව සඳහා සැකකරුවන් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් නිර්මාණය කර එමකින් ජාවාරම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ව්‍යාජ ලෙස සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ් පත් 30ක් පමණ මොවුන් ළඟ තිබී හමු වී තිබෙනවා. බෞද්ධයන්ගේ හිමිකම් සොයාබැලීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සැකසන ලද කොමිසන් සභා වාර්තාව රජයට බහර දී තිබෙනවා. බෞද්ධයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පවතින මැතිවරණ ක්‍රමය අහිතකර ලෙස බලපා ඇති බව එම කොමිසන් සභාවේ සාමාජික ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපහණියේ හත්වැනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බුද්ධාසන අමාත්‍යාංශයක් තියෙනවා නම් ප්‍රමුඛ වගකීම ඒ සුරක්ෂිත කිරීම නම් පෝෂණය කිරීම නම් ඒ තමයි කොමිෂන් සභාවක් දාන්නේ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් බුද්ධ ශාසනය ආරක්ෂා කළ යුතුයි කියලා වාක්‍යයක් දාලා වැඩක් නැහැ. බුද්ධ ශාසනය කොහොමද ආරක්ෂා කරන්නේ? ඒ ආරක්ෂා කිරීම පැහැර හැරියොතින් පුරවැසියෙකුට එහෙම නැත්නම් බෞද්ධයෙකුට කළ හැක්කේ කුමක්ද කියන එක පිළිබඳ ක්‍රමවේදයක් නීතියක් හදන්න ඕනේ. හොඳම නිදර්ශනය තමයි අපි හැමෝම කියන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිවෙනවතේ. ලස්සන වාක්‍යයක් 1978 ඉඳන් ව්‍යවස්ථාවේ තියෙනවා. කොහොමද වග කියන්නේ කියන එක පිළිබඳ නීතියක් මොකද කරන්න කියන එක පිළිබඳ නීතියක් නැහැ. දේශපාලඥයන්ට තියෙන්නේ නීති හදන්න. ඒ අයගේ රාජකාරිය කරන්න නැතුව නිසා තමයි අපිට බල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට නීතිය සකස් කළ යුතුයි කියන්නේ. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න නැතුව බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බෑ. එතකොට මේ නීති ගෙනෙන්නේ නැත්තේ අර ඊළඟ ඡන්දෙදී මට එක්කෝ කතෝලික ඡන්ද ඕනේ, මුස්ලිම් ඡන්ද ඕනේ, බර්ගර් ඡන්ද ඕනේ ආදී වශයෙන් ජනවර්ගවල ඡන්ද බලාගෙන අපේ දේශපාලඥයන් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් පාවා දීම නිසා අන්නේ වෙනස කරන්න තමයි දැන් මේ අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙන්නේ. අන්නේ බලාපොරොත්තු නිසා තමයි අපි මෙතරම් මහන්සි වෙලා මේ විදිහේ කොමිෂන් සභා වාර්තා මෙන්න මේ විදිහටයි කරන්න ඕනේ, නීතිය මේ විදිහටයි සැකසිය යුත්තේ කියන එක පැහැදිලි කරලා දුන්නේ. ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක් කොළඹ වරායට ආසන්න මොහොතේදී පැවැතුණා. ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකායට ඇත කෂිමා හා සෙටුයු කියන පුහුණු යුද නෞකා දෙක කොළඹ වරායට පැමිණියේ පෙරේදා දිනේදී. එම නෞකා දිවෙනින් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පුහුණු නාවික අභ්‍යාසයකට එක් වුණා. නාවික හමුදාවේ සාගර නෞකාවයි ඊට එක් වුණේ. පුහුණු අභ්‍යාසයේ අවසානයේ ජපාන යුද නෞකා දිත්වයට නාවික සම්ප්‍රදායානුකූලව ආචාර පිරිනැමීම සිදු වුණා. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.